සානම්බරේ ඉතිහාසයක ගවේෂණාත්මක තොරතුරු සොයායන හෙළ භූමි වරුණා අපේ දේ එක්ක පෙරට අමාදාහර දිය කලාගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදාහර දිය ගලාගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා තෙරුවන් සරණයි අද හෙළ භූමි වර්ණා වැඩසටහන පවත්වනු ලබන්නේ මුරටුව කටුබැද්ද ස්වර්ණසෛල බිම්බාරාම රාජමහා විහාරස්ථානයේ සිට හෙළභූමි වර්ණා මේ වැඩසටහන කිරීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා මෙවැනි සිද්ධාස්ථාන වැඩපුදා ගැනීමට මේ ලංකා වාසීන්ට වෙන්නීම ගැන ඉතාමත් පුණ්‍යානුමෝදනාව හෙළභූමි වර්ණා වැඩසටහනට අපි ප්‍රකාශ කරනවා ඉතින් अपे मे स्वर्णशैल बिंबाराम राजमहा विहारस्थानीय इतामत पैरणी पौराणिक विहारस्थानयक श्रीलंका वतुल वेडवासे करपु श्रेष्ठ संघ पीतृन वहंसेला विसिं आरंभ करन लद विहारस्थानयक වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය වරුන් හැටියට තමයි මේ විහාරස්ථානය ආරම්භ කරලා තියෙන්නේ 1903 පමණ මෙම විහාරස්ථානය ආරම්භ කළේ ඒ ආරම්භ කරපු මෙම විහාරස්ථානය පානදුරේ කේමානන්ද නායක හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම එළඟපිටියේ රතනජෝති නායක හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම හත්ගම්පොළ ගුණරතන නායක හාමුදුරන් වහන්සේගෙන් සෝභාමත්තුණු විහාරස්ථානයක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන් ඉන් අනතුරුව පන්නල උපාලි නායක හාමුදුරන් වහන්සේ මේ විහාරස්ථානයේ තුල ඒ විහාරස්ථානයට අවශ්‍ය කරන සියලු මංගෝපාංග උන්වහන්සේ විසින් නිර්මාණය කළා ඒ චෛත්‍ය රාජානන් වහන්සේ ඒ වගේම පංචමහා දේවාලය ඒ වගේම උන්වහන්සේගේ ගුරුවරයා වන හත්ගම්පල ගුණරත්න නායක හාමුදුරන් වහන්සේට
කරන උපහාරයක් හැටියට උන්වහන්සේ 1991 සිරිගුණරත්න පිරිවෙන කියලා මූලික පිරිවෙනක් ආරම්භ කරනවා. එදා සිට මේ විහාරස්ථානයේ මේ ප්‍රදේශයේ කුදුමහත් බෞද්ධ ජනතාවගේ ඒ බෞද්ධ කටයුතු වලදී මේ විහාරස්ථානය තුලින් ඒ වගේම සිරිගුණරත්න පිරිවෙන තුලින් ලැබුණු මෙහෙය ඉතාමත් මහත්. ඒ කාලය තුල මේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 59ක් පමණ නේවාසිකව අධ්‍යාපනය ලැබුවා. මේ වෙනකොට මේ විහාරස්ථානයේ ඒ අවශ්‍ය කරන සියලුම පහසුකම් ඇතුව විහාරස්ථානයේ තුල ඒ නේවාසිකාගාරයක් භික්ෂු නේවාසිකාගාරයක් සකස් කරලා තියෙනවා. ඒ තුල භික්ෂුන් වහන්සේලා 25 නමක් පමණ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම මේ විහාරස්ථානයේ පිළිබඳව කතා කරනකොට ඒ ඓතිහාසික විහාරස්ථානයක් හැටියට රාජමහා විහාරස්ථානයක් හැටියට සැලකෙන්නේ මේ විහාරස්ථානයේ තුල දුටුගැමුණු මහරජතුමාගෙන් නිර්මාණය කරන ලද ඉතාමත් සෝභාමත් ගලෙන් නෙලන ලද රත්රන් ආලේපිත ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටිනවා. මේ ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ ඉතාමත් මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ඒ බෝධි පූජා තැබීම සඳහා ඉතාමත් හොඳ බෝධින් වහන්සේ නමක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. මේ ප්‍රදේශයේ ජනතාවට පිහිටවන ඓතිහාසික හාස්කම් වලින් ඇති බෝධි රාජානන් වහන්සේ කෙනෙක් මේ විහාරස්ථානයේ වැඩවාසය කරනවා. මේ බෝධින් වහන්සේ තුලට මේ බෝධින් වහන්සේ වෙතට යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රාර්ථනාවක් කළොත් ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන ආකාරයක් මේ ප්‍රදේශයේ ජනතාවත් හොඳින් දන්නා කාරණයක්. ඉතින් මේ ඓතිහාසික බෝධින් වහන්සේ වගේම මේ ඓතිහාසික මේ ශෛලමය ප්‍රතිමා වහන්සේටත් එවැනි වූ හාස්කම් ඇති ප්‍රතිමා වහන්සේ නමක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මෙම විහාරස්ථානයේ තුල ඒ සියලුම හාස්කම් වලින් හෙබි විහාරස්ථානයක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් අපි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි විහාරස්ථාන වැඳ පුදා ගැනීමට, ඒ වගේම තමන්ට ඒ අවශ්‍ය කාරණා කර ගැනීම සඳහා ඒ ඓතිහාසික බෝධිරාජානන් වහන්සේ වෙත පැමිණ ඒ ආගමික වතාවත්වල යෙදිලා තමන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරගන්න හැටියට මතක් කර සිටිනවා. ඒ වගේම මෙවැනි වූ ඓතිහාසික විහාරස්ථාන රැක ගැනීම බෞද්ධ ජනතාවගේ ඉතාමත් හොඳ කටයුත්තක් හැටියට අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වැඩසටහන මේ විදිහට කටයුතු කිරීම සඳහා අපට අවවාද අනුශාසනා මේ වැඩසටහන වෙනුවෙන් අපට ලබා දුන්නේ සුගීස්වර බණ්ඩාර මහත්මයා. එතුමාටත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එළභූමි වර්ණා වැඩසටහන මෙහෙවන ඒ කාර්ය මණ්ඩලයටත් තුනුරුවන්ගේ ආශිර්වාදය, ජයසිරි මහා බෝධිරාජානන් වහන්සේගේ ආශිර්වාදය, උතුම් වූ දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකාවාසී සියලුම බෞද්ධ ජනතාවට තුනුරුවන්ගේම ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
පහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදි දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි පතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවු කරුණා බරණෙත් කරුණාබරණෙත් නිවිගියා අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා